මේ වැඩසටහන ඔබ වෙතගෙන එන්න වත්තල පොලිසිය ස්ථානාධිපතිතුමා ඇතුළු නිලධාරීන් ඒ වගේම නාවික හමුදාවත් විශාල සහයක් ලබා දුන්නා. අපේ මාධ්‍ය කණ්ඩායම යොහසලුව අද මේ ඔයාලට අරන් එන්නේ හැමිල්ටන් ඇලේ කතන්දරේ. අපි මුලින්ම බලමු හැමිල්ටන් ඇල පටන් ගන්න කොහෙන්ද කියලා. මේ වෙලාවේ අපි ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයත් ගම්පහ දිස්ත්‍රික්කයත් වෙන් කරන කැලණි ගඟුඩේ නිදි කළ තියෙන හේකිත් පාලමුඩ. ඇත්තටම අපට ඇසට පෙනෙන මානේ මොයිකට පිටා තියෙනවා. ළඟයි කියලා හිතුවට මොයිකට කොච්චර දුරද කියලා තේරුනේ මේ වැඩසටහනේ නිෂ්පාදක දේවාංක ප්‍රනාන්දු අපේ අලුත්ම අධිතාක්ෂණික ඩ්‍රෝන යානය ඒ දෙසට යොමු කළායින් පස්සේ. අධික සුළඟ සමග පොරබදුනේ හුලං කපාගෙන ඔබට සමීප රූප ලබා දීමේ අරමුණින් මුහුදු පැත්තට ඇදෙන ඩ්‍රෝන යානය දුටු අපේ සිත් අමන්ත ආනන්දයට පත් කළේ මෙච්චර පැහැදිලි සමීප රූප ඔබට ලබා දෙන්න පුළුවන් වීම නිසා. මේ බලන්න මේ දර්ශන කොච්චර චමත්කාර ජනකද. දුහුවිලෙන් පෙරුණු කොළඹ නගරය කියලා කියන්නත් බැරි තරම් ලස්සනයි. ඇත්තටම ලන්දේසින් ප්‍රතිග්‍රේසින් මේ රට ආක්‍රමණය කරන්න ඇත්තේ අපේ රටට වශී වෙලා වෙන්නේ නැති අපේ පාලකයන්ට මේ සුන්දර රටේ ඇසිරිය නොපෙනෙන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ අභාග්‍ය නිසා වෙන්න ඇති. නගරේ කොළඹ වුණත් මුළු පරිසරෙම කොළපාටින් වහගෙන. හරි අපි දැන් කතාව පැත්තකින් තියලා අපේ වැඩේ ගැන කතා කරමු. ඔව් නෝ අපිට අපි දැන් රැඳී සිටින්නේ හැමිල්ටන් නෙල ආරම්භ වෙන ස්ථානේ. නමට දකින්නට ලැබෙනවානේ බෝට්ටු හිම තියෙන මේ සුන්දර දර්ශන. ඒ වගේම දකුණු අංක පස්සේ අපිට දකින්නට ලැබෙන්නේ මීගම සිට කොළඹ දිසට ගමන වෙන මාර්ගය. ඉතින් නව කියන්නක බලන්න මේ ඇලේ සංවර්ධනය ගැන. රජ කාලේ ඉඳලම මේක සංවර්ධනය වෙලා තියෙනවානේ. අපි 21 වෙනි සියවසේට ගියොත් 2012 දී ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් මේක මේ ප්‍රතිසංස්කරණය කරන්න ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒකේ පළවෙනි අදියර විදිහට මහාවයේ ඉඳලා මීගමෝ අතරත් 2013 දී දෙවැනි අද පෙබරවාරි මාසයේ දෙවැනි අදියරේ විදිහට කැලණි ගඟේ ඉඳලා මීගමෝ දෙසටත් සංවර්ධනය කරලා තියෙනවා. මේ සංවර්ධනය අවසන් වෙන්නේ 2013 අගෝස්තු මාසේ. ඔව් මම කියන්නේ මේ හැමිල්ටන් ඇලක ඒ නම ගැටුනේ කොහොමද කියලා. ඔව් මේ එකක් චුට්ටක් මතක් කරමු නේද? ගැටි හැමිල්ටන් කියන නිලධාරියා තමයි මේ ප්‍රතිසංස්කරණය කරන්න ඕන කරලා තියෙන්නේ. කොහොම කරලා තියෙන්නේ? ඉතින් ඒ නිසා තමයි මේ ඇලට හැමිල්ටන් ඇල කියලා නම ගැටිලා තියෙන්නේ. ඇත්තටම මේ රංගිකා මේ ප්‍රතිසංස්කරණය නිසාම තමයි අදටත් මේ විදිහට අපිට මේ කොළඹට ආපුවාම මේ සුන්දරත්වේ ඒ විදිහටම බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ලාංකික ජනතාව විතරක් නෙවෙයි විදේශ සංචාරකයන් පවා එනවා මේ සුන්දර හැමිල්ටන් ඇලේ ලස්සන ඡායාරූප ගන්න. ඒ වගේම තමයි මන්මාලියන්ට උන අවස්ථාව තියෙන ඇවිල්ලා මේ හේකිත් පාලුනේ ලස්සන දර්ශන ලබා ගන්න. එහෙනම් පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. ඔයාලට මේ පහලින් පේන්නේ අපේ මේ හේකිත්ත පාලම නැව තටාංගනය කැලණි ගඟ මුහුද සමග එක්වන ස්ථානය මොයකට. ඒ වගේම විශාල ප්‍රමාණයේ බෝට්ට සමග අපේ හැමිල්ටන් ඇල මාර්ගය ආරම්භ වන ස්ථානයයි. හරිම ලස්සන දර්ශනයක්. මෙතැන් සිට මීගමු කලපුව දක්වා පළමු වන අදියරත් මීගමේ සිට හලාවත දක්වා මෙම ලන්දේසියලේ දෙවන අදියරත් හලාවත සිට පුත්තලම දක්වා තුන්වන අදියරත් ලෙස හැමිල්ටන් ඇල කලාප තුනකට බෙදා නිර්මාණය කොට තියෙනවා. ඒ වගේම මේ ඇල මාර්ගය වටා ගෙවුණු මේ ඇලට ලැබත ජීවිත පරම්පරා ගානක සිට පැවතෙනවා. මේ ඇල මාර්ගයේ මිරිදිය මෙන්ම කරදිය මස්සන් පවා වාසය කරන අතර ඉස්සන් පොකිරිස්සන් වැනි ජලජ ජීවීන්ද මුහුදු කකුලුවන් සහ කලපු කකුලුවන්ගෙන්ද වාසභූමි බවට මේ පත්වී තියෙනවා. අප නිෂ්පාදන කණ්ඩායමට දැක ගන්නට ලැබුණේ අකාරණික මිනිසුන්ගේ පහස ලැබූ හැමිල්ටන් ඇල මේ වන විටත් ආරම්භයේම කුණු ගොඩක් බවට පත්වී හමාරු වී තිබීමයි. වැසිකිලි පද්ධති හා නොයෙකුත් අපද්‍රව්‍ය හැමිල්ටන් ඇලට මුසු කිරීම නිසා එහි ජලය මේ වන විටත් මුහුද ජීවීන්ට මෙන්ම අපට හානිදායක වෙන පටන් අරගෙන කාලයක් ගත වෙලා ඉවරයි. හැමිල්ටන් ඇල ආරම්භයේම තියෙන පළමුවන ත්‍රිරෝද රථකාලේ දිගුකාලීන සාමාජිකයෙකු විජේන්ද්‍ර මහතා අප නිෂ්පාදන කණ්ඩායම සමග පැවසේ ඔහු කුඩාවදී මෙම ජලය පානය කිරීමට පවා සුදුස්සත්වයේ තිබූ බවයි. මේ අපි දැන් ඉන්නේ මෑතක පසුගිය රජ විසින් ඉදිකර සංගිලි පාලමට.
අර බලන්නකෝ අපේ නවෝදය රංගිකයි පාලමුඩ කතා කර කර ඉන්න අපූර්ව වතුරට වැටුණා තමා වැඩේ මේ පාලම හැදුවට හදපු කාලේ ඉඳන් නඩත්තුවක් කළේ නැහැ කියලා තමයි ප්‍රදේශයේ ජනතාව නම් කියන්නේ මේ පාලමේ යකඩ පටන් මේ දැනුත් මලකඩ කන් පටන් අරන් හරි අපි ඉස්සරහට ගිහින් බලමු ඉතින් රංගිකා අපි යමු තවත් මේ ඉස්සරහට තියෙන ලස්සන පරිසරය විඳින්න නේද එහෙනම් අපි අපේ යාළුවන්වත් එකතු කරගෙන අපි යමු ඉස්සරහට නවෝදය රංගිකයේ ඉන්නේ හැමිල්ටන් ඇලි පළවන අදියරේ මැද කොටසේ අලුතින් නිර්මාණය කරපු පාලමක් උඩ. ඇත්තටම මේ පාලම මෙච්චර උසට හදලා තියෙන්නේ පාලමට හදින් යන විශාල ප්‍රමාණයේ ධීවර බෝට්ටු හින්දා. චුට්ටක් බලමු අපේ නිවේදිකාව දෙන්න මොනවද ඔයාලට ගෙන එන තොරතුරු කියලා. දැන් මේ ඇවිල්ලා මම නම් කියන්නේ මේ ඇවිල්ලා බලන්න මේ ලස්සන මේ ලංකාව කියන්නේ හරි සුන්දරයිනේ. කඳු වලින්ද ස්වභාවිකත්වයෙන් හරි සුන්දර රටක්. ඉතින් ඔයාලටත් පුළුවන් ඇවිල්ලා මේවා නරඹන්න. හැබැයි විනාශ කරන්න එපා. අපි සංවේදකව දෙන්නක විස්තරෙත් එක්ක ඩ්‍රෝන යානයේ මේ ප්‍රදේශය ලබාගත් සමීප සුන්දර දසන් ඔයාලගේ සිත් පැහැර ගන්න ඇති කියලා අපිට විශ්වාසයි. අපි ඊළඟට යන්නේ හැමිල්ටන් ඇලේ පළවන අදියරේ නිවාස සටහන් වෙලා තියෙන මේකම කලපේ කෙළවරක පිහිටා තිබෙන ඔබ අපගේ සිත් වශී කරන සීරු ශාන්තවරයන්ගේ මේ කොඩා දේවස්ථානයේ සිට ඇල දිගේ අපේ පළමු පියවර නිමා කරන්නයි. අපට හැමිල්ටන් ඇල පටන් ගත්ත කැලණිගම් මිටියාවතේදී වගේ ඩ්‍රෝන යානෙන් වීඩියෝ දර්ශන ලබා ගැනීම මෙතනදී නම් අසාර්ථක වුණ බව කියන්න ඕනේ. අසීමිත විසින කපුටු ගහණයත් යානයේ ඉහළ අහසට එසවීමේදී කපුටන්ගේ ග්‍රහණයට ලක්වීමට තිබූ අවධානමත් කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ මේ ආසන්නයේ පිහිටා තිබීමත් නිසා අප නිෂ්පාදන කණ්ඩායම දැඩි ලෙස අසනතාවයකට පත්වීමෙන් අනතුරු මෙම සුන්දර ස්ථානයේ ඉහළ අහසේ සිට වීඩියෝ ගත කිරීමේ අරමුණ අතහැර දැමීමට අපට සිදු වුණා. එහෙත් බිම් මට්ටමේ කැමරා උපකරණ යොදා ගනිමින් අප උත්සාහ කළේ පළවන අදියර අවසානයේ සියලු ශාන්තවරයන්ගේ දේවස්ථානයේ සිට රිදීවන් අහස්තලයත් නිල්වන් ජලතලයත් ඈත සිතිචේදී මුසුන අපූර්ව පෙන්වීමටයි. හෙලිනියස් ටීවී නවතම රූපවාහිනී නාලිකාව තුළින් ඇල දිගේ දෙවන අදියරෙන් ලඟදීම මේකමයේ සිට හලවත දක්වා යන ගමනට නොවැරදීම ඔයාලත් එකතු වෙන්න.